අයිබෝන් හැමෝටම මම හතරවෙනි වීඩියෝ එකේදී කතා කරා මිනින්දෝරු සැරස්මක් අරගෙන දැන් අපි විතරක සතියක් ගන්න ගියාම අදාළ පළාත්පන ආයතනයෙන් අහන්න පුළුවන් මේක අනුමත කරලා නැහැ මේක අනුමත කරන්න ඕනේ කියන එක. ඒතර ගොඩක් අය මේක ගැන දන්නේ නැහැ. විතරක සතියක් අදාළ පළාත්පන ආයතනයේ අනුමත කළ යුතුද කියන එක ගැන. අපි මේකෙදී බලමු දැන් අපි හිතමු කෙනෙක්ගෙන් ලෑන්ඩ් එකක් අපි මිලදී ගන්නකොට ඊට පස්සේ මිලදී ගන්නකොට එයාට ඒ පුද්ගලයාට අපි හිතමු පර්චස් 40ක කෑල්ලක් තියෙනවා. ඒ කෑල්ල ඔයා මිලදී ගන්න යනකොට ඒ පුද්ගලයා සමහරට කියන්න පුළුවන් පර්චස් 20ක කෑල්ලක් වාට දෙන්නම් 10ක කෑල්ලක් දෙන්නම් කියන කතාවක්. ඒ 10 කෑල්ල ගන්නකොට ඔයා සමහරට ඒ අදාළ පුද්ගලයා සර්ව කෙනෙක් ගාවට ගිහිල්ලා මිනිඳුර මහත්තයෙක් ගාවට ගිහිල්ලා අදාළ කොටස් කිරීම සිදු කළා වලට ඉඩම ලබා දෙනවා. නමුත් මෙම ඉඩම් කට්ටි කිරීම අදාළ පළාත් පාලන ආයතනයෙන් අනුමත කරගන්න ඕනේ. මේක මගහැරලා කරපොත් වෙන වැඩේ ඔයා කොයි වෙලාවරි ලෝන් එකකට අදාළ පළාත් පාලන ආයතනයකින් විතිරේකාවක් ලබා ගන්න ගියොත් යම් කිසි වැඩක් කරන්න ගියොත් අපෝ සම්බන්ධයෙන් මෙන්න මේ කාරණේ අදාළ පළාත් පාලන ආයතනයට හම්බ වෙනවා මේක අනුමත කරලා නැහැ කියලා. එන්නේ ඒ අවස්ථාවේදී කියනවා මේක අනුමත කරගන්න ඕනේ කියලා. ඒකට හේතුව තමයි අදාළ බල ප්‍රදේශයේ තියෙන සියලුම ඉඩම් කට්ටි කරනවා නම් අදාළ පළාත් පාලන ආයතනවලින් අදාළ අවසරය ලබා ගන්න ඕනේ. එතකොට මේ අනුමැතිය ලබා ගැනීමේදී ඔයාලා දෙන්න ඕනේ මේ අවශ්‍ය ලේඛන විදියට ඔප්පුව දෙන්න ඕනේ. ඊළඟට මින්දරු සැලැස්ම දෙන්න ඕනේ. එතකොට මින්දරු සැලැස්ම දෙනකොට ඒ මින්දරු සැලැස්මේ අදාළ දැන් තියෙන මින්දරු සැලැස්ම හදලා තියෙන පෙර සැලැස්මත් ඔයාලට සමහරට අදාළ පළාත් පාලන ආයතනයෙන් ඉල්ලයි. එතකොට ඒකත් ඔයාලා අදාළ පළාත් පාලන ආයතනයෙන් ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයාලට මෙයන් කිසි ගාස්තුවක් අරගෙන මෙන්න මේක අනුමත කරලා දෙන්නේ. එතකොට අනුමත කරනකොට අදාළ කොන්දේසි තියෙනවා මොන වගේ වෙන්න ඕනද මේ ඉඩම පාරවල් කොච්චර ප්‍රමාණයක් තියෙන්න ඕනද වටරවුම් තියෙන්න ඕනද ඊට පස්සේ පාරේ පල්ල කොච්චරක්ද ඉඩමේ ප්‍රමාණය කොච්චරක්ද කියන කාරණා ගොඩක් දේවල් තියෙනවා. ඒක මම වෙන වීඩියෝ එකකදී සම්පූර්ණ විස්තරයක් මම අනුබෙදුම් කිරීමට අදාළව ඉදිරිපත් කරන්න. ඔයාලට මොනවා හරි වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. බොහොම ස්තුතියි.